ஐபுவன் மோமெண்ட் வித் ஸ்டார். அது தவசே தாரகாவ එක පැත්තකින් ඔහු ඡායාරූප ශිල්පියෙක්. තවත් පැත්තෙන් ඔහු චිත්‍ර ශිල්පියෙක්. තවත් පැත්තකින් මෙහෙම කිව්වේ ගමන්ම ඔබට ඔහු කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. ඔහු ගායකයෙක්. මේ ත්‍රිත්වයම හොඳින් හදාරන, හොඳින් එහි නිරත වන පුද්ගලයෙක්, කලාකරුවෙක් තමයි අපත් එක්ක අද දවසේ කතාබහට එකතු පහදවන්නේ. ඔහු දයන්විතාන. ආයිබෝවන්. ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මොමන්ට් විත් ස්ටාර් වැඩසටහනට. අපි කතාබහ කරමු ඔබත් එක්ක. විශේෂයෙන්ම ඔබ රාත්‍රල් දෙකක දරුවෙක් ලෙස තමයි ඉපදෙන්නේ. ඊට පස්සේ මේ සමාජය අපි දකින විට ඔබ බොහොම ආරෝහ පරණාහ දේහයෙන් යුත්ත, එක පැත්තකින් ස්ථූල භාවයෙන් පිරුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ආගමන් මග ඔබගේ ශරීරයේ වගේම ඔබගේ ජීවිතයත් බොහෝ වෙනස් විපරිණාමවලට භාජනය කරනවා. මේ ඉතිහාසයත් අද දවසේ තත්ත්වයක් පිළිබඳව කෙටි සටහනක්. දැන් මම උපදින්නේ 1962 අප්‍රේල් 18 වෙනිදා. හැබැයි මම මගේ මට ඉන්න සොහිරියන් දෙදෙනෙක් වැඩිමහල්. ඔවුන් දෙදෙනාම සිසේරියන් සැත්කම් වලින් භාජනය වුණ නිසා මොන විදියකින්වත් තුන්වෙනි දරුවා මම දැන මේ කාලේ කොහොමද කියලා, එකල සිසේරියන් සැත්කමකින්ම තමයි ඒ දරුවාව මෙලොවට බිහි කරන්නේ. ඉතින් ගෑන් ළමයි දෙන්නෙක් වුණාම මගේ තාත්තට ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඔහොමද ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඌ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා ඔහුට පුතෙක් ඕනි වෙනවා ක්‍රිකට් ගහන්න. ඉතින් අම්මා අපේ තාත්තට පොරොන්දුවක් දෙනවා. ඒ එකල කියලා තිබ්බා සිසේරියන් සැත්කම් හතක් දක්වා යන්න පුළුවන් කියලා. සේන මං වට හත්වෙනියට හරි පුතෙක් දෙනවා කියලා. ඉතින් කෙසේ හෝ තුන්වෙනි දරුවා පුතෙක් වීම ගැන ඒකට හරි ආඩම්බර වුණාට, තුන්වෙනි දරුවා සිසේරිය කොමරත් අර වෙලාව ආව කියලා අපේ අම්මා හිතුණා. ඒ කියන්නේ අම්මට ඒ ශරීර වෙනස්කම් දැනෙනකොට වෛද්‍යවරයාට කියලා තියෙනවා මේ මට හිතෙන්නේ මේ මට පේන්ස් එනවා කියලා. ඊට පස්සේ කොහමද දැන් වගේ තාක්ෂණයක් දියුණු නැති කාලෙක මාව එළියට අරන් බලනකොට තාම පොඩි දරුවෙක්, පොඩි දරුවෙක් කියන්නේ රාත්තල් දෙකක් විතර බර ඇති දරුවෙක්. බිලිඳෙක්. ඉතින් එතනදි දොස්තරලා වල පවා ගොඩක් කැළඹිලා තියෙනවා දැන් මේ වුණ ප්‍රශ්නය ගැන. ඉතින් මාව වීදුරු කාමරයක තියලා කිරි දෙන්නෙත් අර මුඛවාඩම් දාගෙන එහෙම තත්ත්වයක තමයි මාව තිබිලා තියෙන්නේ. කොටිම අපේ තාත්තා කියනවා අර රෝස් කරපු කුකුලෙක් වගේ, ඒ කියන්නේ ඇටකටු විතරයි තිබිලා තියෙන්නේ මගේ. ඉතින් අපේ ආච්චි අපේ තාත්තගේ අම්මට උනේ අරන් තියෙන මේ දරුවව ජීවත් කරන්න බැන, මොබ ඉඳලා ඉඳලා පුතෙක් බලාපොරොත්තු වෙලා ඒ පුතාව ජීවත් කරන්න බැරි වෙයි කියලා. ඉතින් කොහොම හරි අපේ අම්මා ලොකු සටනක් ගෙනියන මාව ජීවත් කරවන්න. මොකද එතන විශේෂම දෙයක් වෙනවා, මේ අතර මගේ සී අපේ අම්මගේ තාත්තා නැති වෙනවා. එතකොට අපේ අම්මට සිදු වෙනවා මීගොඩ තමයි අපේ අම්මලයි ගම, මීගොඩ යන්න වෙනවා තාත්තගේ මළ ගෙදර. හැබැයි දොස්තරලා කියනවා යන්න එපා, මේ දරුවා පොඩි හින්දා ඒ වැනි ගමනක් යන්න එපා, මොකද මේ දරුවාව ඒ තරම් දුර ගෙනියන්න බැහැ. ඒතකොට දරුවාට කිරි දෙන්නත් ඕනි මාස ගානයි. මාස ගානයි කියන්නේ ඇත්තටම හරිම පොඩි පොඩි මාසයක් දෙකක් හෝ වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපේ අම්මා තීරණය කළා තියෙනවා තාත්තගේ මළගේ ගමට නොගිහින් මාව ජීවත් කරන්න. ඉතින් නෑදෑය ගොඩාක් දොස් කියලා තිබ්බා මළ ගෙදරටත් මේ එකම දුව ආවේ නැහැ කියලා. ඉතින් අපේ අම්මා කියලා තියෙන්නේ ඒ කටි මොනක්වත් මට තාත්තා නැති වුණා, හැබැයි මට මගේ පුතා නැති කරගන්න බෑ කියලා. ඉතින් ඒක හරි මගේ දැන් සංවේදී අවස්ථාවක්. මට තාත්තත් නැති වෙලා අපේ අම්මා මාව ඇහැක් වගේ බලාගත්තා. ඉතින් අද මම මෙතන ඉන්නවා නම් අවුරුදු 13ක් වෙනකම්ම තාත්තගේ ආදරයක් වරන් ලැබුණා මට. හැබැයි එහාට අවුරුදු 44ක් වෙනා ඒ රත්තරන් අම්ම තමයි මාව බලාගත්තේ. මාව අද මෙතෙන්ට මේ තත්ත්වෙට ගෙනෙන්න හැම දරදියම ඇද්දි අපේ අම්මා. ඒ කතාවේ අපි වෙන තැන් වලට යන්න තිබුණත් නමුත් අම්ම ගැනත් අපි කතා කරමු. මේ ආපු අවස්ථාව නිසා ඔබට සහභාගී වෙන්න බැරි වෙනවා ඒ අම්මාගේ මළගමට. අන්න ඒක දැම්මට මතක් වෙන්නේ. දැන් අපේ අම්මා අපේ තාත්තගේ මළ ගමට යන්න බැරි වුණා වගේම මට මගේ අම්මාගේ මළගමටත් එන්න බැරි වෙනවා. හැබැයි ඒක ඔබ හිතාමතාම හිතපු ඒක මේ හිතපු අපි දෙන්නම් පතරු විදිහට ඒක වුණා. ඉතින් සමහරලා ජීවිතේ විදුර අපි හිතන ලොකුම දේ තමයි මේ අපි හිතනවා ලොකුම දේවල්
කියලා මේ ජීවිතයේ සමල්ලාට ලොකු සමාර්ථයක් ලැබෙන එක එහෙම නැත්නම් ලෝක ප්‍රසිද්ධ වීම එමත් නැත්නම් ලොකු කියන්නේ ලංකාවේ අංක එකට යම් දෙයකින් එනකොට ඒ ගැන සතුටක් ගොඩක් අය භුක්ති විඳිනවනේ මට හිතෙනවා මං ජීවිතේ අපි ප්‍රාර්ථනා කරන දේවල් මේ විදිහට මිටු වෙනකොට ඊටත් වැඩි සතුටක් තියෙනවා කියලා විශේෂයෙන්ම දැන් අපි ගත්තම මං කුඩා කාලේ කලාවේ බොහොම ලැබි කෙනෙක් හැටියට පින්තූර වලටත් ලැබි කෙනෙක් හැටියට සමහරවිට මම මේ නලිනියන් චිත්‍රයට නගනවා විශේෂයෙන්ම නිලියන් චිත්‍රයට නගනවා හැබැයි ඒ කුඩා කාලේ මාතලේ හිටියපු ඒ දරුවෙක් හැටියට මං කවදාකවත් හිතන්නේ නැහැ ඒ කට්ටිය පියවි ඇහෙන් දකින්නවත් පුළුවන් මේ කියලා එතකොට මම හිතන්නේ ඒ කට්ටිය ඡායාරූප නගන්න පුළුවන් කියලා සමීප හිතවතුන් වෙන්න පුළුවන් කියලා ඉතින් මාතලේ හිටපු සාන්තෝම විද්‍යාලයේ කොල්ලෙක් හැටියට මම ඒව ගැන හිතනකොට මට හිතෙනවා අර ලෝකේ ජයගත්තට වැඩිය ඒ අර ඒ මගේ සිහිනවල් ඉටු වෙනකොට එතකොට මං සාන්තෝම විද්‍යාලය ඉගෙන ගන්නකොට මම තමයි ස්කෝලෙ මිටි ජනප්‍රිය ගායකයා. මොකද ඒක මන් දන්න මට කිසිම විවේකයක් තිබෙන්නේ අඩු ගානේ සෙල්ලම් පිටියකට ගිහිල්ලා සෙල්ලම් කරන්න මට අවස්ථාවක් ආවේ නැහැ. ෆ්‍රී පීරියඩ් එකක් හම්බුනේ හැටිය ඩෙස්කේට තට්ටු කරේ ඔක්කොම ඇවිල්ලා මාතේ සින්දු කියනවා. එහෙම නැත්තම් මට චිත්‍ර අඳින්න වෙනවා. සමල්ලාට චිත්‍ර බැරි අයගේ චිත්‍රත් මට අඳලා දෙන්න වෙනවා. මොකද එයාට චිත්‍රයක් අඳගන්න බැරි කොට මට කියලා චිත්‍රය ඇඳලා ඒ කට්ටිය විභාගෙට ඉදිරිපත් කරනවා. යම් ඒ වගේ යන තරඟවලට ඉතින් එහෙම හිටියේ මට මම පාසලේ ජනප්‍රිය ගායකයෙක් හැටියට ඉන්නකොට මට අවුරුද්දක් බාල හිටිය කෙනෙක් තමයි කෙනී කියන්නේ කෙනත් ඩිසිල්වා කියන්නේ අද ඉන්න ලංකාවේ ඉන්න ප්‍රවීණතම බේස් গিitar වාදකයෙක්. ඊට එහා පන්තියේ හිටිය ශවේන්ද්‍ර සිල්වා අද යුද හමුදා අධිපති. ඉතින් ඔහු ගායනා කරා ගොඩක් ප්‍රසිද්ධ කරන මොහොතේ සීටි ප්‍රනාන්ද ගීත ගායනවා. කෙනී ගොඩක් වෙලාවට ක්ලිෆ් රිචඩ්ස් ගේම ඉංග්‍රීසි ගීත ගායනා කරනවා. මම එක්කල ගායනා කරේ ඉන්ද්‍රානි පිටරගේ ගීත. ඉතින් අදටත් මගේ පරණ යාළුවෝ හම්බුනාම කියන්නේ අර ඉන්ද්‍රානි එක්කගේ සුදු අසු පිට නැගලා සින්දුව කියන්නකො. ඒ වගේ දැන් මගේ කොච්චර වලින් සින්දු තිබ්බත් ඒ අය සනසෙන්නේ මම කුඩා කාලේ කිව්වා. ඒ වගේම මම මතකයි මම ටිකක් වයසට يعني අපි A level පන්ති වලට වගේ එනකොට අමරදේව සර්ගේ මාදෙන් මහලුවේ ගීතය සනත් නන්සිරි තුමානන්ගේ තනු නිර්මාණයක් බුද්ධදාස ගලප්පත්තිගේ පද රචනයක්. ඉතින් ඇත්තටම ඒ මම අවුරුදු 15 දීත් මාදෙන් මහලුවේ කියනවා ඇත්තටම අදට තමයි ඒ ගීතය අපිට අදාළ වෙන්නේ. ඉතින් තාමත් ඒ මතකයන් එක්ක ඒ සොඳුරු මතකයන් එක්ක මම ජීවත් වෙනවා. අදටත් හැබැයි ගැලපෙන්නේ නැහැ මාදෙන් මහලුවේ කියන එක. හිතුවතනේ මටත් මතක් වෙනවා මමත් චිත්‍රයෙන්දා ඒ වගේම ඩෙස්ක් එකකට තට්ටු කරලා ගීත ගායනා කළා. හැබැයි ලංකාවේ කලා ශිෂ්ටයට කරන්න පුළුවන් උපරිම දායකත්වය තමයි අද දුරටත් තවමත් ඒක පවත්වාගෙන ආපු නොආපු එක. ඒක කොහොම වුණත් මට අවශ්‍ය වුණේ ඊළඟ ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නෙට යන්න අපි අම්මා ගැන කතා කරපු නිසා ඒ කතන්දරේ වෙනස් වුණා. ඊට පස්සේ ඔබේ පියා රජ්‍ය සේවකෙක්. ඒ නිසා තනින් තනට මාරු වෙනවා ජීවිතයේ අලකලංචු වලට මුහුණ පානවා. තාත්තා මිය යනවා. ඊට පස්සේ නැවත අම්මා පෙන්ෂන් එකක් හදාගන්න බොහෝ දුෂ්කරතා විඳලා ඔබව හදා වඩා ගන්න ඔබේ සොහිරයන් සමග එදා පැවතිච්ච දේශපාලන වපසරිය ඒ කල්හි පැවතුණු සමාජ වපසරිය ඒ තුළ ඔබ යම්කිසි තැනකට ඉස්සරහට එන්න බලපෑ ප්‍රධාන හේතු සාධක මොනවද? දේශපාලන වශයෙන් නම් ඇත්තටම අපි මගේ ජීවිතේ පුරාවටම මට හිතන්න බෑ අපි සතුටින් හිටිය කාලය දේශපාලන නිසා. දැන් මට හොඳට මතක් වෙන දෙයක් තමයි දැන් අපේ තාත්තා නැති වෙනවා. ඉතින් අපිට 76 තාත්තා නැති වුණාම ඒක අපිට ලොකු කඩාවැටීමක්. මට අවුරුදු 14යි 14ක් නැත්නම් 13යි 14 වෙලා නැහැ එතකොට. අනේ අපිට ඉතින් ඇත්තටම ජීවත් වෙන්න හරි කියන්නේ අපේ තාත්තට කාර් එකක් තිබ්බා. හැබැයි අපිට ඉන්න අපි ටික කුලී ගියක මොකද අපි තනින් තනට මාරු වුණා නේ හැම වෙලේම. ඉතින් හැබැයි මට හිතෙන්නේ දේශපාලන ගැන කතා කරනකොට කියනකොට මේ සුදුසාරියක් ගන්නත් මරණ සාතිකේ පෙන්නන්න. එතකොට ඒකට එක සාරියයි දෙන්නේ. අපේ අම්මට එක සුදුසාරියක් තිබ්බා. එතකොට අපේ අම්මා වෙන පාට ඇඳෙන එක ආදී. එහෙමනේ ඉතින් මලගයක් වුණා. ඉතින් එදා ඉඳන් ඊට පස්සේ මට මතකයි යම් කාලෙක සීනි නෑ අපිට. හැබැයි ඒක එහෙම තිබ්බන හොඳයි අද වගේ අපි මේ සීනි වගේ ඒවා පරිභෝජනත් එක්ක රන් කැටි කියලා තේකම් බොන්නේ රන් කැටි කියලා ඉස්සර පොඩි කියුබ් එකක් තියෙනවා. මඤ්ඤොක්කත් කාලා තියෙනවා. හැබැයි ඒවා හරි සුන්දරයි මං හිතන්නේ. මඤ්ඤොක්ක දිගටම කෑම නම් ඔය පිළිකාවෙනුත් බේරෙන්න තිබ්බ. ඒවා එකක්වත් ඒ විදිහට ගියේ නැහැ හරියට.
එකක කාලවදදී ඉතින් අපි අපිත් දෝල්නය වෙමින් අපි දේශමාලන එකකාව දැන් ඉතින් නම් දේශපාලන ගැන කතා කරන්න කාලවය කන්න කරන්න වපසරයේ දෑන්තරණ කියන කොළුගටය ඔව දැන් ඇතරම ඔම කියනවාගේ ඒ අපි ඒ හැම ප්‍රශ්නකද අපි මුණ දුන්න ඇරෙන්ඩ අපි හරි ස්වාධීන හිට පිරිස. එදා ඒ දයන් විතාරණට අද මේ දයන් විතාරණ වෙන්න බලපෑ හේතු සාධකය නැත්තං ඒ හැරවුම් ලක්ෂය ඊට බලපෑ ප්‍රධාන අභියෝගය කුමක් වුණාද කොයි වගේ දෙයක්ද හේතුනේ? ඔ ඇත්තටම විදුර මගේ ජීවිතයේදී මගේ කවදාකවත් ලොකු සීන තිබිලා නැහැ. හැබැයි මම හැමදාම කරේ මං කැමති දේවල්. දැන් මට මතකයි NCG විභාගය කළා මට A3 B5 C දෙකක් තියෙනවා. එතකොට A3 තියෙන්නේ බුදුදහමටයි සිංහලටයි ගණිතයටයි. ගණිතයට ඒකක් ආවා කියන එක හරි පුදුමයි. ඒක එක්ක බැරලා වැරදීමක් වෙන්න පුළුවන්. මොකද මං එහෙම ගණන්කාරයෙක් නෙමෙයි. ඉතින් එතනදී ඉඳලා මට මේ ඔක්කොම කියන්නේ ඉතින් ගණන් වලට ඒකක් තිබ්බනම් මැත්ස් තමයි කරන්න ඕනේ. ඩබල් මැත්ස් කරන්න ඕනේ. ඉතින් ඒ තරම් අර ඒ ලෙවල් කරපු කාලේ තරම් නිරස කාලයක් තිබ්බේ නැහැ මේ අධ්‍යාපන පැත්තේ. ඒ කාලෙත් මං ගීත ඇහුවා. මං ප්‍රශ්න පත්‍රයත් ලිව්වේ ගීත. මොකද මං අනිත් ඒවා දන්නේ නැහැ. මං ඉගෙන ගත්තට මට ඒවා උඩුවට ගියේ නැහැ. භෞතික විද්‍යාවේ ආලෝකය සහ ධ්වනියට කැමති නැහැ. ඒවා මගේ ඇඟේ තියෙන දේවල්. ඒ දෙක තමයි පොඩ්ඩක් හරි ආසාවෙන් මං වැඩ කරේ. ඉතින් හැබැයි කුඩා කාලේ ඉඳලම මං දන්නේ ගෙදරට කවුරු හරි ආවත් රාජකාරී කටයුත්තකට ආවත් මට ඉවසුම් නැහැ ඇවිල්ලා සින්දුවක් කියනකම්. ඒක මගේ ඇඟේ තිබ්බා. එක පාටම ඇවිල්ලා අපි තාත්තාට කියන පුතා සින්දුවක් කියන්න කියලා. ඒතර මම ඔළුව නවල් බහු කළා සින්දුවක් කියලා. ඉතින් යනවා. ඒ කියන්නේ ඒ චකිතියක් තිබ්බේ නෑ මට සින්දු කියන්න. සහ ආකෘතියත් ඔබ ගොඩනගා ගත්තා. ගත්තා. ඉතින් මම කුඩා කාලෙම ආස කරේ එල්විස් ප්‍රෙස්ලි කියන ගායකයාට. ඔහුගේ ගීත ගායනා කරා. ඉතින් ඉංග්‍රීසි සින්දු තමයි ගොඩාක් ඇහුනේ. ඉතින් එහෙම ඉන්නකොට මාතලේ සාන්තොම විශ්වවිද්‍යාලය ආවහම ඉන්ද්‍රාණියක්කගේ ඉන්ද්‍රාණි ප්‍රරගේ සින්දු කියන්න ගත්තා. කැදැල් ඇතුව කිරිල්ලි කියන ගීතය මිනාන් ප්‍රනාන්දුගේ ඒක ගායනා කරා. එහෙම ඉන්නකොට තමයි මට අවුරුදු 15ක් විතර වෙනකොට අවුරුදු දෙකකට අවුරුදු 50යි. පාවෙන නිල්වලාවේ හන්තානේ කඳු මුදුන සිසාරා සඳ හොරෙන් හොරෙන් වැනි ගීත මාදැන් මහලුවේ කඳුළු කතාවේ වැනි ගීත අයිති වුණ LP තැටිය නිකුත් වෙනවා. එතකොට මගෙත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. මගෙත් හන වෙනස් වෙන කාලේ මට දැන් ඉන්ද්‍රාණි අක්කලාගේ ඒ වගේ සින්දු කියන්න බෑ. හන ගොරගොර ගානවා. එතකොට මේ ඇහුණු සින්දු වලින් සිනිදු සුදු මුතු ටික ඔක්කොම මට කෝරස් දෙනවා. ඒ වගේම මම ඔය ඉන්ටර්ලූඩ්ස් අර ඒ හැම පාටයක්ම කටින් ගහනවා. ඉතින් ඇත්තටම හරි සුන්දරයි. ඒ කියන්නේ දැන් මේවා මම සංගීතය හදාරලා කනේ. සංගීතය හදාරලත් නැහැ. හැබැයි කිසිම වාද්‍ය බ්‍රහණ්ඩයක් නැහැ. ඉතින් අනිත් එක එතකොට දැන් අමරදේවස්සගේ සින්දු අහනවා. ඒ ගියහම මාචාර්ය සනත් නන්දසිරියන්ගේ සින්දු අහනවා. සුරින්ද සිංහ TM ජයරත්න අබේවර්ධන බාලසූරිය බණ්ඩාරතාවද මොකද බණ්ඩාරේ අපේ ඉස්කෝලේම හිටිය අපිට සංගීතය බෑන්ඩ් එක අපිට පුරුදු කරේ බණ්ඩාරේ. ඉතින් එහෙම ඒතර සෝමදිරිය ජයමා මේ ගොඩාක් අයක සින්දු අහනවා. ඒ වගේම කියනවා. දැන් අර කාන්තා අහන්න බල්ලේ කියන්නේ කුඩා කාලේ කිව්ව ඒව නෙමෙයි. දැන් හරි ප්‍රතිභූත රසිකයෙක්. හොඳම සින්දු තමයි තෝරන්නේ. ඉතින් ඒට අදාළ අපිට ඒකට අදාළ මට මතකයි හොඳ සින්දු බිහි වුණා ශ්‍රී ලංකා සංගම මාර්ගයෙන්. ඉතින් ඒ කැසට් අපි අනිවාර්යෙන් ගන්නවා. කොහොමරි මට මතකයි මම වැඩ කරනකොටත් සෙනදුරාද වැඩ කරාම රුපියල් 45ක් අම් වෙනවා දවසකට. ඕවර් ටයිම් කරා. ඒ කාලේ කැසට් එකක් 45යි. මම ඔය දවසක් වැඩ කරන්නේ කැසට් එකක් ගන්න බලාපොරොත්තු. ඉතින් ඒ වගේ හරි සුන්දරයි. ඒ කියන්නේ ඒ හැම දෙයක්ම අධ්‍යයනයක් වුණා. මම කියන්නේ මේ සියලු ලංකාවේ ඉන්න ප්‍රවීණ ප්‍රබුද්ධ ගායකයන්ගේ හඬවල් ගායිකාවන් උද්ගතම විශේෂම නන්දාමාලිනීගේ මම පන්ති ගිහිල්ලා ඊට පස්සේ හදාරනවා. මේ හැම දෙයකටම සහ
මාදාගෙන ඡායාරූප විශේෂයෙන්ම ෆිල්ම් ෆෙයා සංග්‍රහවල තිබ්බ ඡායාරූප මට ලොකු විශේෂයෙන් මගේ බෑක් ලයිට් ඉෆෙක්ට් එකට හුරු වෙන්නේ ඉන්දියානු සංග්‍රහවල තිබ්බ පින්තූර. ඒක විශේෂ සලකුණක්. ඒක ඒ වගේ මම චිත්‍ර අඳිනකොටත් මගේ සුදු පාට ටියුබ් එක තමයි ඉක්මනට ඉවරෙන්නේ. මොකද හැම වෙලෙම මම අර බෑක් ලයිට් එක අඳිනවා පින්තූරේ. ඉතින් ඒ හින්දා මට මේ පින්තූරයක් ගන්නකොට මේ බෑක් ලයිට් එක තියෙන්නම ඕනි කියලා තිබ්බ. ඇත්තටම මේ පසු කාලීනව මට ආරංචි වුණ දෙයක් තමයි බ්ලොන්ඩ් හෙයා වලට. කියන්නේ රත්තරන් පාට ඔළුවලට විතරයි බෑක් ලයිට් හොඳ. කළු කොණ්ඩ වලට සාමාන්‍ය සම්මතයක් හැටියට පාවිච්චි කරන්නේ නැහැ කියලා ඡායාරූප කලාවේ තියෙනවා. ඉතින් මට ගුරුවරයෙක් නැහැනේ. මට හිතුන දේවල් කරා මම. හැබැයි හිතුන දේවල් ලස්සන්ට මතු වුණා. ඉතින් දැන් මම වෙලාවකට හිතනවා සංගීතයේ හෝ දැන් මම කුඩා කාලේ ඉඳන් සංගීතය හදාරන්න අවස්ථාවක් ඉස්කෝලේවත් තිබෙන්නේ. හැබැයි ඉතින් මම සින්දු කිව්වා. මට ඕන විදිහට මම සින්දු කිව්වා. මට ඕන විදිහට මං චිත්‍රයෙන්ද මට ඕන විදිහට මං ඊටස් පින්තූර ගන්න ගත්තා. දැන් ගුරුවරයෙක් හිටියේ නැහැ. මේක හැබැයි ඒකම තමයි මගේ අනන්‍යතාවය වුණේ. දැන් ඇත්තටම මේ මගේ හඬ තුළ අනන්‍යතාවයක් තියෙනවා. මගේ ඡායාරූප තුළ අනන්‍යතාවයක් තිබ්බා. මගේ මුල් කාලේ අඳපු චිත්‍රවල පවර කිව්වා වගේ බැක් ලයිට් ඉෆෙක්ට් ඒවා ඉෆෙක්ට්ස් එක දැන් විශ්ව අනන්‍යතාවයක් තිබ්බා. මම ඇත්තමට කියනවා නම් විතර මේ අර උපදිනකොට අනන්‍යතාවය වෙනස් වුණා. ඒ කියන්නේ ඒ කියන්නේ අනන්තතාවය කියන්නේ ජීවත් කරන්න බැරි තරම් කුඩා දරුවෙක් තමයි මේ. ඒකට සාමාන්‍ය කියන්නේ ප්‍රිමේචුව ළමයි යම් යම් විදිහට දක්ෂයි කියලා. ඉතින් අපේ අම්මට මම සමහරවිට දුස් කියනවා. මේ බලන්න කාලය හරියන්නත් ඉස්සලා මාව එළියට අරගෙන මාව මට වුණ දෙයි කියලා. හැබැයි ඉතින් අම්ම හැමදාම කියන්නේ දැන් මට නරක් වෙලා තියෙයි. දන්නවද ප්‍රිමේචුව ළමයි තමයි මොනාරි විශේෂ හැකියාවක් තියෙන අය. ඒක වෙනස් කරන්න කියලා. ඔව් එහෙම කිව්වා. ඉතින් ඇත්තටම ගත්තාම මම අද මේ වෙනකොට විතර හරි සතුටු වෙනවා මේ හැම දෙයක් ගැනම. මේ අර කිව්වා වගේ අර කාගෙන කරගෙන මේක වෙනවා කියලා දැන් කවදාකවත් මම හිතුවේ නෑ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙයි කියලා. මොකද ඡායාරූප ශිල්පියෙක් වෙලා ඉවරනේ. හැබැයි ඉතින් අපේ මගේ මාදලේ යාළුවන් හැමදාම ප්‍රාර්ථනා කරන විදිහට මම ගායකයෙක් වෙයි කියලා. ඉතින් මම දැන් ලංකාවේ සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක්. ඉතින් මම ගොඩක් අය හම්බුනාට පස්සේ ඇයි මම ඔබ සින්දු කියන්නේ නැත්තේ කියලා ඇහුවා. මම කොහොමද දැන් මම ෆොටෝග්‍රාෆර් කෙනෙක් නේ. කාටද මං ෆොටෝ ගාලා හරි ගියේ කියලා කියනවා. ඉතින් මං කියලා නෑ මං හින්දා මේ දිනත් වෙනස් කරනවානේ මේ මනාලමානාලිය. ඒ වුණාට බං උඹ ගායකයෙක් වෙන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම දීපිකා ප්‍රියදර්ශිනී මම එකම දවසේ ඇතුල් වුණේ නන්දාමාල සංගීතාශ්‍රමයට. මා ඇතුළු වසන්ත තිලකාංගනී, ප්‍රබෝධය අහම්පත්, දමයන්ති ඒකනායක තමන්ගේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් වුණා පස්සේ තමයි මට එන්න. ඒ කියන්නේ දීපිකා 85 ඇවිල්ලා මම 99 තමයි ගායනෙට එළඹෙන්නේ අවුරුදු ගණනාවකට පස්සේ අවුරුදු 14 පස්සේ. ඉතින් කොහොම හරි ඒ සියලු දේවල් එක්ක අද මම හිතනට සතුටු වෙනවා. මොකද කිසිම දෙයක් ඕනට වැඩි හදාරන්න ගිහිල්ලත් නැහැ. මම හැබැයි නන්දාමාලි සංගීත ආශ්‍රමයේ ප්‍රථම සමත් වුණා වාත්කණ්ඩ විශ්වවිද්‍යාලේ. ඉතින් ඊට පස්සේ ඡායාරූප කන්නට ආවට පස්සේ ඔක්කොම ගෑරුණා. ඉතින් කෙසේ හෝ අද මේ ගායකෙක් ඡායාරූප ශිල්පියෙක් හැටියට මේ රැඳෙන දේ සමග මට තියෙන ලොකුම සතුට තමයි විදුර මේ පාරට බැස්සම මේ මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර. ඒ කියන්නේ මම එහෙම ලොකුවට හිට්ම ගායකයෙකුත් නෙමෙයි. එහෙම කියලා දැන් අද කාලේ ගත්තාම ඡායාරූප ශිල්පියෙදිත් නම් දරාපු අද කාලේ හැටියට මම පරණ චරිත. හැබැයි මොකද්ද වාසනාවකට හැමෝම මාව අඳුර ගන්නවා. ඉතින් මට හිතෙනවා ඒක මට මගේ ඉදිරි ජීවිතයට ඒක ලොකු පිටුවහලක් කියලා. මොකද ඇත්තටම අපි ආසයි හැමෝගෙම ආදරය දිනා ගන්න. ඉතින් ඒකට මේ අපිටත් පුළුවන් තරම් අපිට ආදරය බෙදන්න පුළුවන් නම් ඒක තමයි අපි විය යුත්තේ. මම ඒක මේ ප්‍රශ්නේ කලින් ඔබෙන් ඇසුවේ සාමාන්‍යයෙන් කලාකරුවෙක්ගේ පෞද්ගලික තොරතුරු අහන එක විතරක් හොඳ නැති වුණාට පෞද්ගලික තොරතුරු ආශ්‍රයෙන් ඒ පරිසරයේ ඒ සමාජය ඇතුළතම විදුර අපි අපේ ජීවිතයේ යම් විදියකට පන්නරයක් ලැබලා අපි ජීවිතයේ ආමග සහ අපිට දහම කොහොමද දෙමෝපියන් කොහොමද අපිට අපේ හැකියාවන් සමග යතිබු උත්සාහය කොහොමද පළදරුවේ කියන එක ඇත්තටම හරි වැදගත් වෙනවා. මොකද කලාකරුවෙක්ගේ ඒ කලා භූමිකාවට ඔබ අහම්බෙන් පැමිණුණාද කියන ප්‍රශ්නේ නැත්තම් ඔබ ආකාශමික චරිතයක්ද ඔහේ කඩම් වැටුණාද කියනකට වඩා එහි යම්කිසි ගමන් මගක් තිබුණාය කියන දේ හෙළි කරගත්තොත් ඒ ඔය ඒක තමයි ඇත්තම කියනකට හැදෑරීමටත් වැඩිය ස්වයං අධ්‍යාපනය. මම කියන්නේ මම ඡායාරූපක බලලා ඉගෙන ගන්න මේක අනුමාන කළා මේ විදිහට වෙන්නේ මේ පින්තූර ගත්තේ. ඒතර මම ප්‍රවීණ ගායකයන් ගායනා කරන ඌරුවට මම ගායනා කරන්න උත්සාහ කරලා තමයි මම මගේ ස්ටයිල් එකක් හදාගන්නේ. ඉතින් ඒව කවුරුත් මට
ඊට පස්සේ අපි මූහත් කරගත්ත එක වෙනම කතාවක්. මේ කුඩා කාලෙදී පටන් ගන්නකොට මට මතකයි මේ මෑතකදී මේ අපේ කීර්ති අය කීර්ති පැස්කල් හිටියා මාත් එක්ක සත්‍ය ගීතේ ගායන වෘන්දේ. ඉතින් මං හිතන අවුරුදු 35 කතර තියෙන හැඳුනුම්කමක් තමයි කීර්ති අයක තියෙන්නේ. ඉතින් මම මෑතකදී කීර්ති අයගේ BMICH එකේ අහම්බෙන් පින්තූරයක් ගත්තා. ඒ කියන්නේ අය පොඩ්ඩක් ඉන්නවම කියලා නිකන් අර ගන්න පින්තූරයක් ගත්තා. ඊට පස්සේ ඔහු ඒ පින්තූර කොයිතරම් කැමති වුණාද කියනවා නම් ඔහුගේ මේවර සංගීත ප්‍රසංගයේ මූලික පින්තූර හැටියට ඔහු පාවිච්චි කරන පින්තූරය. අහම්බෙන් ගත්තා. අහම්බෙන් ගත්ත පින්තූරය. ඊට පස්සේ ඔහු මගෙන් අහනවා මල්ලි කොහොමද මල්ලි එච්චර ඉක්මනටත් අරගෙන ඔයා මේ වගේ හොඳ පින්තූරයක් ගන්න කියලා. ඊට පස්සේ මං එතකොට කිව්ව දේ තමයි අයියේ ඒක සංසාරේ කියන දෙයක් කියලා. එතකොට ඔහු මාව වැළඳගත්තා. ඔහු ඒක විශ්වාස කරනවා කිව්වා. ඒ කියන්නේ ඒ වෙලාවෙම තවචාරු කිව්වේ මේ පින්තූරෙම ගත්තා නම් ඒ තියෙන ප්‍රතිභාව නැහැ කියලා කියන එක ගොඩක් අය කියනවා. ඉතින් මං දන්නේ මම මේ මං ගැන පුරසාරමන් නෙමෙයි මං කියන්නේ අපි සමාජලට ජීවිතවල අපි යම් දේවල් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම තමයි කලාකරුවන් මේ පෙර ආත්මවල එකව කරගත්ත දේවල් තමයි අරන් එන්නේ. නැත්තම් ජීවිතේ එදිනදා දේවල් වලට අපිට සමහර විට පුරෝසාරම් කියන දේවල් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. මිස්ටර් බීන්ගේ චරිතය ගත්තොත් ඔහුගේ සියලුම කොටස් ආරම්භ කරන විට අපි දකිනවා සුදු පැහැති ආලෝක ධාරාවක් මතට ඔහු කඩම් වැටෙනවා. ඔහු එයින් විශ්වාස කරන ලෝකයේ පිළිබඳව ඔහුගේ දැක්ම යම් කිසි විදියකින් හෙළි කරනවා. ඔහු පරිබාහිර පුද්ගලයෙක් විදිහට තමයි එළියට එන්නේ. නමුත් ඔබ මේ සමාජෙම වැඩිලා සමාජෙම ඉගෙනගෙන මේ ජීවිතයත් එක්කම තමයි ඔබගේ දේවල් ගලපා ගන්නෙ. නමුත් සමහර තැන්වලදී මට සමහර ප්‍රශ්න ටිකක් අහන්න හිතෙනවා. ඔබගේ ජනප්‍රියකම විශේෂයෙන්ම ඔබ චිත්‍රාන්දමින් හිටියා නිලියන්ගේ ඔබගේ සිහිනයට ඔබ එන්න හැදුවා. ඒ වගේම පසු ඉකුත් කාලයේ ඔබේ තරුණ කාලයේදී ඔබගේ ලංකාවේ සෑම ටැබ්ලොයිඩ් අතිරේකයකම මුල් පිටුව සරසන්නේ දයන් විතරණගේ ඡායාරූපයකින්. ඔබ ලංකාවේ යම්කිසි නමක් හදාගන්න මේ සිහිනය පාවිච්චි කරාද? නැත්නම් නළු නිලියන්ව ඡායාරූපගත කිරීම අදටත් ඔබ තාම ජනප්‍රිය විශිෂ්ටකණේ පුද්ගලයන්ගේ ඡායාරූප එකතුව තියෙන ඔබත් එක්ක ඔබ මේක පාවිච්චි කරාද ඔබගේ මේ දක්ෂතාවය? මෙහෙමයි. දැන් ඇත්තටම කියනවා නම් කවදාක්වත් මම කිසිම නළු නිලියෙක්ගේ ගායක ගායිකාවගේ ගෙදරට ගිහිල්ලා මං පින්තූර ගන්න ඕනේ ඔතුමාගේ නැත්නම් පත්තරයකින් ආවේ මේ පින්තූර ගන්න කියලා එහෙම අවස්ථාවක් මට එදිලා නැහැ. මොකක්ද එහෙනම් ඇයි හොඳයි මේ මොකක්ද මේ? මෙහෙමයි, මම විවාහ මංගල චාරිත්‍රාත්මක ශිල්පියෙක් හැටියට වෙනස්නේ මගේ ඡායාරූප. ඒතර වෙනස් විදියට දැන් විවාහ මංගල ඡායාරූපකරණයට එළඹුණාට පස්සේ සමහර මනමාලී ඉන්නවා. මනමාලේ හොයාගෙනත් නැහැ. හැබැයි මගේ නම ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බරයයි ලියන් තියෙනවා. කවදා හරි මම බඳිනකොට මේ දයන් විතරනම තමයි ගන්න කියලා. ඉතින් එහෙම මොකක් හෝ මගේ වාසනා ගුණයක් තිබ්බා. සහ මගේ කැපවීම තිබ්බා. එතකොට මම ඒ ගත්ත ඡායාරූප පසු කාලීන අපේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී හරිස් විජේසිංහයන් අඳුනා ගැනීම තුළ ඔහු විශේෂයෙන්ම මේ සබීත පෙරේරා එකල හැඩගන්වන ප්‍රමුඛව හැඩගන්වන ශිල්පියෙක්. ඉතින් හරිස් අයියා සබීතට කියනවා මෙහෙම දයන් විතරන කියලා හොඳ වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඉන්නවා. එයා හරි ලස්සන එයාගේ පින්තූර. අපි එයාට ටොප් 10 සම්මානය හම්බෙනකොට මං හිතන්නේ 1992 දී අපි දයන්ට කියලා ෆොටෝ ටිකක් ගමුද කියලා. ඉතින් එයාත් එයාට කැමති වෙනවා. ඊට පස්සේ ඇය මගේ පින්තූර දැක්කාම එයාටත් ඒ හැම වෙලෙම හරිස හැඩ ගන්නන වෙලාවක සබීත හරි කැමතියි මං ඒ පින්තූරයක් ගන්නවා. එහෙම රංජිත් කුමාර සරසවි කතුරු හැටියට ඉන්න කාලෙක 1994 හරියටම අවුරුදු 25 කට ඉස්සෙල්ලා ඔහු කියනවා සබීතගේ පින්තූරයක් කවර් එකට දාන්න ඕනි අපි ෆොටෝග්‍රාෆර් කෙනෙක් එවන්නද කියලා. එතකොට සබීතා කියනවා මෙන්න මෙහෙම වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඉන්නවා දයන් විතරණ කියලා. ඔහුගේ පින්තූර හරි ලස්සනයි. මේ ළඟදී මම ලස්සන පින්තූර කීපයක් කරා. මං අහසයි ඒ වෙනි කවරයක් දාන්න ඕන නම් කියලා. එතකොට එඩි රංජිත් කුමාර මට කතා කරලා කියනවා සබීතාගේ ඉල්ලීමක් තියෙනවා ඔබතුමාගේ පින්තූරයක් කවර් එකට දෙනවා නම් ඒක හොඳයි කියලා. ඉතින් මගේ වෙඩින් චාරිටි එකක් හැටියට ලොකු ඉල්ලුමක් තිබ්බ සාපුව ඉහළ මුදලක් අය කරන චාරිටි එකක් හැටියට එඩි රංජිත් කුමාරත් හිතනවා මං ඒකටත් ලොකු හැබැයි මම ඒකට ලොකු ගාණක් ඉල්ලයි කියලා. මගේ සිහිනය වෙන්නේ නල්ලිලියන් සමග පින්තූර ගැනීම. ඉතින් මම ඔහුට ඒ පින්තූරේ බොහොම ආසාවෙන් පරිත්‍යාග කරනවා. ඊට පස්සේ ඒ පින්තූරේ ගියාට පස්සේ සරසවි කියන්නේ කවුරුත් සිනමා නල්ලිලියන් බලන පත්‍රයන්නේ මේ පින්තූරේට කැමති වෙලා දැන් විශේෂයෙන් ගීතක් අපවවා ඒක දැකලා කවුද මේ දයන් විතර. ඊට පස්සේ එහෙම මාල්නියක් මේ සියලු දෙනාම මම මේ පින්තූරවලට ගන්නවා. ඉතින් එයාගේ කවරිරස් සරසි පත්තරේ සරසි කියන පුවත්පතෙත්
ඊට පස්සේ ගීත කියන පුවත්පතේ ගීතක මගේ පින්තූර පාවිච්චි කරා. ඊට පස්සේ රස කියන පත්තරේ එහෙම ගත්තාම ඊට පස්සේ මේ ටැබ්ලොයිඩ් හැම පත්තරයකම මගේ ඡායරූප යන්න ගියා. ඉතින් එකල නොගිය නෑ අද අදත් ඔබ දන්නවනේ මගේ ලැමිනේට් කරපු ෆොටෝ මිටියක් තියෙනවා. ඒ කියන්නේ පත්තරම ගිය සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මගේ ඡායරූප. ඉතින් ඒව ඇත්තටම මං හරි සතුටු වුණ දේවල්. අර මං කියන පොඩි පොඩි හීන දැක්කම අපි ඒ හීන සැබෑවදී සතුටු වෙනවා. හැබැයි ඒවට මං අයථාක්‍රම මොකුත් භාවිත කරේ නෑ. මගේ හැකියාවම පමණයි පාවිච්චි කරේ. ඔබගේ සිහින නිලිය බවට පත්වන්නේ නැත්නම් වැඩි වශයෙන් ඔබ අඳින්නේ නැත්නම් ඡායාරූපයට නගන්නේ වසන්තේ චතුරාර්ය. මේ මම ගැහැණු ළමයි චිත්‍රපටය 1976 තීරණගත වෙනකොට ඉතින් මම අවුරුදු 16 කොළඹදීක්. ගැහැණු ළමයි චිත්‍රපටය බලන්න ඒකට මගේ ප්‍රියතම නිලියනේ ගීත කුමාරසිංහ. ලස්සන ගෙල්ල චිත්‍රපටින් දැකලා ඊට ඉස්සෙල්ලා වීකෙන්ඩ් 73 වීකෙන්ඩ් කවර් එකක යගේ රූපයක් දැකලා ඇයට අර ඔබ කිව්වා වගේ වශී වෙලා එම පින්තූර ගන්නවා අඳිනවා. මට මේ මේ පින්තූරේ ඇගේ